අද පතුරු යන වහිනවා. ඊ අම්බලංගොඩ යන ගමන් මේ පරණ යකඩ බඩු කඩයක් දැක්කා. හොකට නිකමට වගේ ගොඩ වුණා මේ මොනවා හරි අවශ්‍ය කරන දේවල් තියෙනවද කියලා බලන්න. එතනදී මම දැක්කා මේ ඇම්ප්ලිෆයර් වලින් අයින් කරපු මේ හීට්සින්ක් වගේවා තිබුණා. තව තිබුණා කම්පියුටර් වල ටීවී වල මදර්බෝඩ්. ඉතින් ඒවා මේ එක්කෙනෙක් මම දැක්කා කොටස් ගලවල වෙන් කරනවා. ඒ හීට්සින්ක් තහඩු පොඩි පොඩි කෑලි ලොකු ලොකු ඒවා වෙන් කරලා මේ කොටස් විදිහට මම හිතන්නේ මේ ඇලුමිනියම් ගොඩක් ගණන්නේ. මම අහුවා ඉතින් මේ ඇලුමිනියම් කොහොමද ගණන් අරහිමේ කියලා. එයාලා කිව්වා එයාලගෙන් ගන්න ගත්තොත් අපි සාමාන්‍ය අපෙන් නම් ඉතින් ඇලුමිනියම් කිලෝ එකක් මම හිතන්නේ රුපියල් 60 70කට වැඩිය දෙන්නේ නැහැ. ඒගොල්ලන් පාරවල් වල දැකලා තින්නේ මේ යකඩ බඩු එකතු කරන මොනවද ඒකට මේ මියුසික් එකක් එහෙම දාන්න යන්නේ දැන් අර ටූන් පාම් වගේ ප්ලාස්ටික් පුටුවට බේසමක් දෙනවාද මොකද්ද කතන්දරයක් කියාගෙන යන්නේ. ඉතින් ඒවා ගෙහුල්ලා දෙන තැනකට තමයි මේ ගියේ. එතන තිබුණා මේ ගොඩක් ජාත් තිබුණා. එකපාරක් යනකොට තිබුණා ලවුඩ් ස්පීකර් කටවල් තුනක් තිබුණා තැලිලා රහේ මේ වෙලා. ඒවා මට ඒ වෙලාවේ ගන්න බැරි වුණා. හැබැයි ඒක මාර වටිනවා මේ ඇද ඇරලා ලස්සනට පේන්ට් පාරක් ගාලා ගත්තාම හදාගතයි. ඉතින් ඒ වගේ වටින දේවල් තියෙනවා. මේ ඉතින් ඒ වගේ දැක්කොත් කොහේ හරි මේ පරණ යකඩ බඩු එකතු කරන තැන් මේ පොඩ්ඩක් බලන්න. මමත් ඉතින් ඉන්න ගමන් අර මේ ඇහුවා මේ ඇල්මිනියම් කොහොමද දෙන්නේ පොඩි පොඩි හීට්සින්ක් කෑලි වගේ ඔය වටිනවනේ. ඉතින් මේ එයාලා කිව්වා කිලෝ එකක් 1200යි කියලා. එයාලගෙන් ගන්න ඕන නම් මේ පරණේවා කොහොම හරි මේ එතන තිබුණා මේ ටිකක් ඝනකමින් වැඩි ඇල්මිනියම් කුට්ටියක්. කියන්නේ මේ මොකක් හරි ඇම්ප් එකකට ආප එකක් වෙන්න ඇති. මම අහුවා ඉතින් ඒක මේක විකුණන්නේ නැද්ද කීයද කියලා. රුපියල් 250ක් කිව්වා. අඩු නැද්ද දැවුවම 200ක් දෙන්න ගියා. ඇත්තටම මාර වටිනවා. කඩේකින් ගිහිල්ලා ගත්තොත් සාමාන්‍යයෙන් එකක් රුපියල් මං හිතන විදිහට 6-7000කටවත් ගන්න බෑ. ඒතරම් බරක් තිබ්බා. ඒ ගාන කෙසේ වෙතත් මට ආපු වෙලාවේ ඒ ගාන තමයි කිව්වේ. ඉතින් මට ඒ වෙලාවේ කැමරා අරන් ගිහු නැති නිසා මට වීඩියෝ කරගන්න බැරි වුණා. මේ මම පෙන්නන්නම් ඒ ගෙනපු හීට්සින්ක් මොකද්ද කියලා. ඔයාලට මතකයිද මෙන්න මේ ඇම්ප්ලිෆයර් එකේ වීඩියෝ එකක් කරා. මේ තියෙන එකේ හොට් IC බෝඩ් එක, මේ තියෙන ට්‍රාන්ස්ෆර් ටිකේ, ඒකට මම හදාගත්තු හීට්සින්ක් එකක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මේ විදියට එන දාන්න තිබ්බේ හීට්සින්ක් එක ට්‍රාන්ස්ෆර් ටික දාන්න. මේකට මයික තහඩු දාන්න ඕන අනිවාර්යෙන්. දාලා තමයි මේ දාන්න තියෙන්නේ. ඉතින් මේක ටිකක් මදි කියලා හිතුණා. මම ඔයාලට කිව්වේ යකඩ බඩු එකතු කරන තැනකට ගියා කියලා. ඉතින් එතනදී මම දැක්ක දේත් එක්ක මට හිතුණා මේකේ මේ හීට්සින්ක් පොඩ්ඩක් අප්ඩේට් කරන්න ටිකක් ලොකු කරලා. මේ ඔරිජිනල් එන්නේ නම් ඉතින් මෙහෙම නෙමෙයි. හින්නක මම පෙන්නන්නේ එක. මේ තියෙන්නේ ඔරිජිනල් හීට්සින්ක් එකන විදිය. ඉතින් මේවා සෑහෙන මිලයි. හොයා ගන්න නැති නිසා මේක ඇම්ප් එක මේ ගිනි අරගෙන මේක ගන්න බැහැනේ. ඉතින් මේකට අධිකාරියෙක් ඉන්නවනේ. ඉතින් මේ විදිහට යන විදිහට හදා ගන්න පුළුවන් විදිහේ හීට්සින්ක්ක් හම්බුණා මට පරණ යකඩ බඩු කඩේ මේ තියෙන්නේ. මේකට හරියට මේ සෙට් වෙනව වෙලාව කියන්නේ මගේ. මෙන්න මේ විදිහට සෙට් වෙනව ගන්නට. මේක මේ මෙතනින් කපලා ගත්තොත් මේ පැත්තෙන් හරි දාන්න පුළුවන්. ඒ වගේ කුට්ටි දෙකක් කපලා අරගෙන මේම දික් හැඩයට ජොයින් කරලා ගන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් මේක ගණිද්දි මම දැක්ක මේ ට්‍රාන්ස්ෆර් වගේකුත් මේකේ තියෙනවා. D නම්බරේ තියෙනවා, B නම්බර් තියෙනවා, ඇම්ප් එකේ මේවා තමයි තියෙන්නේ. මේක මේ මං හිතන්නේ මේගොල්ලන්ම තමයි මේ මදර් බෝඩ් වෙන් කරලා තියෙන්නේ. මේ තිබිච්ච ඒවා මේ බෝඩ් වල පින්ටඩ් එක්කම මේක ගැලවිලා ඇවිල්ලා. ඉතින් මේ ට්‍රාන්ස්ෆර් ටික මම චෙක් කරා. ට්‍රාන්ස්ෆර් ටික ඔක්කොම හොඳයි, මොනවත් වෙලා නැහැ. ඉතින් රුපියල් 200ට මෙන්න මේ කුට්ටිය ගෙනෑමේ පත ගණකමයි මේකේ තියෙන ඔරිජිනල් එකටත් වැඩිය ගණකමයි. ඉතින් මීට වඩා ටිකක් දිග එකක් හදාගන්න පුළුවන් මට හිතෙනවා. මේ කොටස් දෙකකට මෙතෙන්ට ආවම මෙතෙන්ට ඔව් චුට්ටක් දිගට හදාගන්න පුළුවන් මේ වගේ තහඩුව සෙට් වෙන විදියට. ඉතින් මට හිතුණා මේ හීට්සින්ක් කෝඩ මදි ගතියක් තියෙන නිසා අනිවාර්යෙන් මේක මදි මොන්ටරයක් සිංගල් එකක් නෝමලි දුවන්නේ නැති ටිකක් වොලියුම් කරලා ලොකු ඩබල් ටොප් එකක් වගේ දුවනනම් මේ හීට්සින්ක් එක ඇත්තටම මදි. ඉතින් මට මේ හීට්සින්ක් එක දැක්කට පස්සේ හිතුණා මේ ගෙනල්ලා මේකෙන් මේ වැඩක් දෙන්න මගේ ඇම්ප් එකට මේ හදාගන්න පුළුවන් වෙයි කියලා. උඩි පැත්තෙන් හරි යටි පැත්තෙන් හරි දාන්න පුළුවන් විදියට මේ මම හිතාගෙන ඉන්න මෙතනින් පළලා කෑලි දෙකක් අරගෙන ජොයින් කරලා මේ හීට්සින්ක් එක හදාගන්න. හරි, එහෙනම් මේ ට්‍රාන්ස්ෆර් ටික ගලවලා දාලා මේක පළලා ඔරිජිනල් එකේ විදිහට ටිකක් සේප් වෙන විදිහට හදාගන්න බලමු.
ඉතින් ඔයාලා පරණ යකඩ බඩු කඩයක් කරහිම්මෙන් දැක්කොත් අතාරින්න එපා. අනිවාර්යෙන් ගිහින් බලන්න. වටිනා කියන මොනව හරි දෙයක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. මේ පසුගිය වීඩියෝ වලින් මම පෙන්නලා දීලා ඇති මේ පරණ UPS එම ගත්ත රුපියල් 1500ට ඒ දවස්වල තුනක් ගෙනවා තිබිලා. ඉතින් ඒ වේ ට්‍රාන්ස්ෆෝමර් හැම එකම හොඳයි. UPS ට්‍රාන්ස්ෆෝමර් සම්බන්ධයෙන් වීඩියෝ කීපයක් උත් කරලා ඇති. ඉතින් අතාරින්න එපා. පරණ යකඩ බඩු කඩ හරි මේ දැක්කොත් අනිවාර්යෙන් ගිහිල්ලා මේ බලන්න. මොනව හරි උමනා කරන හොඳ දේවල් අපිට හොයාගන්න බැරි වෙන එකක් නෑ. මේක උමනා පළලට ඉර ඇඳලා මෙතනින් කපා ගන්න තමයි හදන්නේ. ඒකට වට පුළුවන් ගයින්ඩරේකින් හරි කියත් තලයකින් හරි කපා ගන්න. හරි, දැන් මේ කපාගත්තු කෑලි ටික මේ විදිහට ජොයින් කරලා හදාගත්තා. ඒක සවි කරන්න මේ විදිහට බැකට් පොප්රේට් ගහලා හයි කරගෙන තියෙනවා. ඊට පස්සේ ඇම්ප් බෝඩ් එක මේ කුටින් සාමාන්‍ය අඟල් භාගයක් විතර වගේ උඩින් එන විදිහට ඇන දාගන්න තමයි තියෙන්නේ මේ වගේ. දැන් මේ වට පේන්නේ බෝඩ් එක ඇන දාලා සම්පූර්ණ හයි කරගත්තට පස්සේ පේන විදිහ. හරි, ඉතින් දැන් මේක හැම්ප් එකට සවි කරලා බලමු කොහොමද කියලා. බෝඩ් එකටත් මම මේ මෙතන ඇනියක් දාගෙන තියෙනවා. Keep the sky in your mind.